හිරවත් මිත්තුරනි මේ නිශ්චිත මොහොත වෙනුවට අපේ රට මහා ඒකාධිපති පාලනයකට නතු වෙමින් තිබෙනවා විශේෂයෙන්ම මේ තත්ත්වයට බරපතල ලෙස බලපාලා තියෙනවා මේ රටේ ඉන්න 69 ලක්ෂයක් හරක් තමන්ගේ ඡන්දයේ තියෙන වටිනාකම අවබෝධ කර නොගැනීම අනිත් කාරණේ තමයි දේශපාලුවන්ගේ ප්‍රතිපත්ති දිහා බලන්නේ නැතුව ඇඟ බඩ කඳ දිහා බලලා ඡන්දේ දීපු එක මිත්තුරනි මිනිස්සුන්ගේ ඡන්දේ අරගෙන මේ රටේ මිනිසුන්ට කොකා පෙන්නපු කාලකන්ණි දේශපාලුව අතර මුසාමිල්ටත් තැනක් හම්බ වෙනවා. එදා කොළඹ මහනගර සභා බල සීමාව තුල ජීවත් වෙන අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වෙලා මුසාමිල් අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ඒ මුඩුක්කොල හිටපු අහිංසක මිනිස්සු ගෙනහිලා තැන් තැන් වල අතෑරලා ඒ ඉඩන්ටික අයිති කරගන්නකොට මුකුත් දන්නේ නැති තොත්ත බබා වගේ හිටියා. මේ කුපාඩි වැඩේ හින්දා අන්තිමට එක්සත් ජාතික පක්ෂයේ මුසාමිල්ව කණෙන් අල්ලලා එළියට විසික් කරා. ඊට පස්සේ අනිත් දේශපාලුවෝ වගේම මුසාමිල් උත්සාහ කරා තමන්ගේ ගෑනුව දේශපාලනයට ගේන්න. එකසේ වෙතත් කොළඹ ඡන්දදායකයන්ට හැකියාව ලැබුණා ඒ අම්මන්ඩිවත් ගෙතර අරින්. හැබැයි මේ නිශ්චිත මොහොත වෙන විට මැදමුලනට වතුරා දිනවා විතරක් නෙමෙයි කොන්දේසි විරහිතව ගෝඨාභය රාජපක්ෂගේ දෙපතුල් ලෙවකෑමේ ප්‍රතිඵලයක් විදිහට මුසාමිල්ට නැවත වතාවක් ආණ්ඩුකාරකමක් ලැබලා තිබෙනවා. මිත්‍රවරුනි මුසාමිල් කියලා කියන්නේ නොම්බර එකේ සූදු අන්තුවෙක්. විශේෂයෙන්ම කැසිනෝ ගහන්න මොහු අතිශය ජනප්‍රිය තත්ත්වයක් දක්වනවා. කැසිනෝ ක්ලබ් වලට ගිහිල්ලා කැසිනෝ ගහනවා විතරක් නෙමෙයි බීල පිස්සු කෙලිනවා කියන එක තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ඔහු බීලා එක් දවසක එක්තරා තරුණියක් ඇගේ කැමැත්තට එරෙහිව අතපත ගාන වීඩියෝවක් මේ නිශ්චිත මොහොත වෙන විට අන්තර්ජාලයේ තිබෙනවා. මිට්ටෝරණි දවසින් දවස රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. විදේක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා යකාගේ හැටියට භවන හැදෙන බව අපි තේරුම් අරගෙන මේ ක්‍රමය වෙනස් කරන්නට සියලු දෙනාම කැපවීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. එහෙම නැති වුණොත් අඳුරු වෙන්නේ ඔබෙත් මගෙත් අනාගතයේ විතරක් නෙමෙයි ඊළඟ පරම්පරාවේ අනාගතේ. ඉතින් මිට්ටෝරණි අර්ගලෙන්තුරු ජයග්‍රහණයක් නිමිතිබෝ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.